සුබදා සහකරත් අපි සුපුරුදු විදියටම මේ ඔබ මුණ ගැසෙන්නේ ගගන ආලින්දයේ වැඩසටහනත් සමග ඉදින් ගගන ආලින්දයේ වැඩසටහන සෑම සඳුදා දවසෙදීම ඔබට නැරඹීමට හැකියාව තිබෙනවා ගගන නාලිකාවේ. එතෙන් අදත් අපි මේ විශ්ව ශක්තිය පිළිබඳව පසුගිය සතියේ කතා කරා. ඉතින් අද දවසේදී මේ විශ්ව ශක්තියේ අපි උපරිම ප්‍රයෝජන ගන්නවා නම් කොහොමද අපි මේ පරිසරයත් සමග අනුගත විය යුත්තේ කියන කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි සූදානම් වෙන්නේ. ඉතින් සුපුරුදු විදියටම අදත් මැදිරියට පැමිණ සිටිනවා සබ්‍රගම පළාත් සභාව කර්මාන්ත අමාත්‍යාංශයේ වගේම ජාතික තරුණ සේවා සභාවේ මෙන්ම ජාතික මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ අභ්‍යාස ආයතනයේ හිටපු උපදේශක රින්කොට් ජයන්තිලක මහත්මිය. ඉතින් එතුමිය මේ දවස්වල නම් කල්තර දිස්ත්‍රික්කයේ සිටින්නේ, කල්තර දිස්ත්‍රික්කයේ බුලත් සිංහල තමයි සිටින්නේ. අපි අදත් ඔබතුමිය ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. අයිබෝන්. ඉතින් අපි ගොඩක් දේවල් පසුගිය සති තුළ කියා දුන්නා. මේ විශ්ව ශක්තිය කොහොමද ක්‍රියාත්මක කරගන්නේ කියන, විශ්ව ශක්තිය කොහොමද අපේ ජීවිතවලට අපි එකතු කරගන්නේ කියන කාරණාව. ඉතින් විශ්ව ශක්තිය අපි ලං කරගන්නවා නම් මේ අපි සමහර වෙලාවට අනවශ්‍ය විදියට ඉඳලා ගිහින් විශ්වයෙන් ඉල්ලුවාම එතකොට අපිට විපාක තමයි ලැබෙන්නේ. නමුත් මේ හරි දේවල් කොහොමද කරන්නේ, ඒ සමගින් අපි කොහොමද මේ පරිසරයත් සමග අනුගත වෙන්නේ කියන කාරණාව පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔබතුමිය ඒ පිළිබඳව පැහැදිලි කළොත්. ඒ පැහැදිලි කළොත් කියන්නේ දැන් අපි මේ අර කිව්වා වගේ අපි හිතපු පමණින්ම අපිට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි පරිසරයට හිතකාමී විදිහට ඉන්නත් අවශ්‍යයි. එතකොට අපි පරිසරයට හානි කරනවා නම්, පරිසරයට පටහැනි දේවල් කරනවා නම්, ඉතින් ඒක අපිට බුදුදහමෙත් පෙන්වලා දෙනවනේ. සත්තුද, ගහ කොළ, ඒකනේ පරිසරය කියන්නේ. එතකොට ඒවට හානි සිදු වෙනවනේ. ඉතින් ඒවත් ඒවැනුත් අපි වැළකෙන්න අවශ්‍යයි. එතකොට අපි මං කිව්වනේ විශ්වයේ නිර්මාණ කියලා හැමදේම අපි ප්‍රධානතම ජීවියා. ඊට පස්සේ පරිසරයේ ගහ කොළ, වෙනත් සතුන්, ඉතින් ඒවා පරිසරයට අයිති දේවල්. එතකොට අපි ප්‍රධානතම ජීවියා විදිහට ඒ දේවල් ආරක්ෂා කරගත යුතුයි. ඒ නිසා ඇත්තටම මාත් ගොඩක් පරිසරයට කැමති. වගේම මට මං රත්නපුර ප්‍රදේශයේත් හිටියේ ලස්සනම පරිසරයක. ඉතින් දැනුත් මට ඒ ඊටත් වඩා ලස්සන පරිසරයක දැන් ඉන්නේ. ඉතින් ඒ නිසා අර මමත් හැම තිස්සෙම පරිසරය ගැන හිතන හින්දාද මන්දා ඒ වගේ ප්‍රදේශම වලම ජීවත් වෙන්නත් ලැබෙන්නේ. ඒ නිසා අපි පරිසරයට ආදරය කර යුතුමයි නේද පුංචි කාලේ ඉඳන්ම. එතකොට ඒවටත් හානි නොකර අපේ දේවල් කළොත් තමයි අපිට හරි ප්‍රතිඵල ලැබෙන්නේ. නැත්නම් ඉතින් අපි ඒ දේවල් වලටත් හානි කරමින්, ඒවට අනතුරුදායක දේවල් කරමින් පරිසරයට ඒ විදිහට සිතුවිලි විතලක් අපිට මේක අවශ්‍යයි කියලා හිතුවට ඉතින් එහෙම වෙන්න අවශ්‍ය ලැබෙන එකක් නැහැ. අපි ඉතින් අපේ බුදු දහම අනුව අපි අපිටම ආදරය කරනවා වගේම පරිසරයටත් ආදරය කර යුතුයි. ඒ නිසා අපි හැම තිස්සෙම ගහක් වුණත් ජීවියෙක් විදිහට සලකගෙන තමයි අපිට ගහකට කතා කරන්න වුණත් පුළුවන්. ඒ එච්චරට අපිට පරිසර දේවල් වලින් මිනිසා වෙනුවෙන් ගොඩාක් දේවල්. ඉතින් අපි හුස්ම අරගෙන මේ ඉන්නෙත් ගහකොළ නිසානේ. ඒ නිසා අපි ඒවට ආදරෙන්න ඉන්න තරමට වගේම ඒවට හානි පමුණුවන් නැතුව ඒවත් රැකගනිමින් අර දේවලුත් කරගත්තොත් තමයි අපිට හුඟක් ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් කියමනටත් කියනවනේ අපිට ජීවත් වෙන්න තෝරගන්න පරිසරය තුන් පාරක් හිතන්න කියනවා. අංක තුනක් හිතන්න කියනවා. අපි ජීවත් වෙන පරිසරය තෝරගන්නකොට අංක එක හොඳ පරිසරයක්ද කියලා බලන එක, දෙවනි එකත් හොඳ පරිසරයක්ද කියලා බලන එක, තුන්වෙනි එකත් පරිසරය හොඳද කියලා බලන එක. එතකොට අපි එච්චරට වැදගත් පරිසරය. ඉතින් අපි ජීවත් වෙන පරිසරය
ලස්සනට හදා ගන්නවා නම් ඒ කියන්නේ පිරිසිදු බවින් වගේම අලංකාරව ඒ වගේ ඒකට ආදරය කරමින් තමයි අපි අපේ අනිත් සිතුවිලිත් සාර්ථක කර කරගන්න පුළුවන්. ඉතින් අපි මං හුඟක් කාලවට චූටි දරුවගේ ඉඳන්ම ඒකට පුහුණු කරමින් ඉන්නවා. එතකොට එයාලා ඒ පරිසරයටත් ආදරේ කරමින්ම ආගමික දේවල් වලටත් යොමු වෙමින් අර දේවල් විභාග සමත් වීම පවා දරුවෝ ඇත්තටම කරගෙනත් තියෙනවා කරගන්න පුළුවන්. විශේෂයෙන් ඔබතුමිය පරිසරය ගැන කතා කරද්දී මේ අපි ගන්න ආහාර පාන පවා මේවට බලපානවද? ආහාර වලින් දැන් අපි විශේෂ සහිත ආහාර තමයි දැන් රටේ ගත්තාම ගොඩක් වෙලාවට දැන් විශේෂයෙන් කොළඹ ගත්තාම කොළඹ ඉන්න ජනතාව ආහාරයට ගන්න විශේෂ සහිත ආහාර කියන එක ප්‍රසිද්ධියේ දැන් හැමෝම කතා කරනවා මේ පිළිබඳව. ඉතින් මේ පරිසරයත් එක්ක අපි ගනුදෙනු කරනකොට අපි ආහාරයට ගන්න දේවල් පවා මේ දේවල් වලට බලපානවද? ඔය ඉතින් ගොඩක් රසායනික දේවල්නේ අපි ගොඩක් වෙලාවට ගහකොළ වලට උනත් එකතු කරන්නේ. ඒ නිසානේ අපිට ඒ දේවල් අර කිව්වා වගේ ලැබෙන්නේ මේ විෂ සහිත ආහාර. එතකොට අපි විෂ නැති විදිහට ගහකොළ පවා අපිම හදාගෙන කරගෙන යනවා නම් ඉතින් විෂ නැති ආහාර තමයි ඉතින් මේ විශ්වය නිර්මාණය කරලා තියෙන්නේ අපිට විෂ නැතුව. අපි මිනිසා විසින් තමයි ඒ විෂ දේවල් පරිසරේ එකතු කරන්නේ. ඒක නිසා අපි බුද්ධිමත්ම සත්වයා ලෙස පරිසරයට විෂ එකතු කරන්නේ නැතුව ආහාර ඇත්තටම හදාගන්න පුළුවන්. දැන් වෙනකොට පිවිතුරු ඒ වුණාට ඒක වෙනස් වෙමින් පවතිනවා. ගොඩක් අය විෂ නැතුව වගා කිරීම ඒ දේවල් දැන් ගොඩක් පටන් අරන් තියෙනවා. ඒ වගේම තව විශේෂම දේ තමා පරිසරයට ඉතාම වැදගත් දේ තමයි ජලය. එතකොට ඒක ගැන කතා කළොත් ඉතින් ජලයත් විශ්වයේ නිර්මාණයක්. පරිසරයේ වැදගත්ම මිනිසාට අත්‍යවශ්‍යම ලෙස විශ්වය නිර්මාණය කරපු දෙයක් තමයි ජලය. ඉතින් ඇත්තටම පිරිසිදුම වතුරත් අපි මං ඉන්න ප්‍රදේශවල ලැබිලා තියෙනවා අපිට. ඉතින් ඒ නිසා මේ වතුර පවා අපි ආරක්ෂා කරගන්න ඕනි. ගොඩක් වෙලාවට අපි ගමන් බිමන් ගියාම විෂ ද්‍රව්‍ය ගොඩක් වෙලාවට වතුරට එකතු කරනවා මේ බුද්ධිමත්ම සත්‍යා නොකළ යුතුදී. ඒ නිසා අපි පරිසරය රැක ගැනීම චූටි දරුවගෙන වැඩිහිටි අය දක්වාම අපෙන් විය යුතු යුතුකමක්. දැන් විශ්ව ශක්තිය කිව්වම පරිසරය ඒ වගේම දැනුම මේ සියලු දේවල් මේ විශ්ව ශක්තියත් එක්ක අන්තර්ගත වෙනවා. දැන් ජලය ගලා යන ප්‍රදේශ වල මේ විශ්ව ශක්තිය තිබෙනවාද? ඒ වගේම මං අහලා තියෙනවා කඳු මුදුන් වල ඒ වගේ ස්ථාන තිබෙනවා. ඔබතුමිය පැහැදිලි කරොත් ඒ ස්ථාන සම්බන්ධයෙන්. ඒ කියන්නේ මට ඒක විශ්ව ශක්තිය ජලය ගලා යන ප්‍රදේශවල තිබෙනවා කියන කාරණාව සහ මේ කඳු මුදුන් ආශ්‍රිතව විශ්ව ශක්තිය වැඩි වශයෙන් අපිට ලබා ගන්න පුළුවන් කියන කාරණා. විශ්ව ශක්තිය හැම වෙලෙම හොඳ තැනට ඒකතු වෙන්නේ, හිතන තැනට ඒකතු වෙන්නේ. ඒ නිසා මම උදාහරණයක් විදිහට ගත්තොත් අපි විද්‍යාවේ ඉගෙන ගන්නවානේ අර ප්‍රිස්මයක් මත පුළුන් කෑල්ලක් අවු රශ්මිය වැටෙන තැනක තිබ්බහම පුළුන් කෑල්ල ඇවිලිලා යනවා. අපි විද්‍යාවේ ඒක නිරීක්ෂණය කළා තියෙනවානේ. එතකොට ඒක සිදුවෙන්නේ ඒ අවු රශ්මිය අවු කිරණ අර ප්‍රිස්මිය කියන්නේ දීප්තිමත් තැනක්නේ. එතකොට නැත්තම් මේ සාමාන්‍ය ගල් වලට මේ අවු කිරණල මේ වැටුණට පුළුන් කෑල්ලක් පිච්චෙල් ඇවිලිලා යන්නේ නෑනේ. එතකොට ප්‍රිස්මේ කියන්නේ තියුණු දීප්තිමත් තැනක්. ඒ නිසා එතෙන්ට අවුකිරණ එකතු වෙනවා වැඩි අනිත් තැන් වලට වඩා. අන්න ඒ වගේ අපේ සිතත් දියුණු තියුණු කරගෙන ඉන්න තැනට
හා පරිසරය අපවිත්‍ර නැති තැන්වලට විශ්ව කිරණ එකතු වෙනවා වැඩි කියන එක තමයි මගේ විශ්වාසය. අද දවසේදී අපේ වැඩසටහන අපි නිමා කරන්න සූදානම් ඉතින් ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් video එක බලන ගමන් ඔබට මේ video එක හොඳයි නම් අපිත් subscribe කරන්න ඒ වගේම like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට බලන්නත් share කරන්න කියන කාරණාවත් අපි ඔබට මතක් කරනවා. ඒ වගේම අද පරිසරය සම්බන්ධයෙන් තමයි වැඩි වශයෙන් අපි කතා කළේ. මේ පරිසරය හා විශ්ව ශක්තිය ඒ වගේම අපේ දැනුම කියන කාරණාව පිළිබඳව අපි ඔබට පියවරෙන් පියවර මේ විදිහට කියා දීලා තිබෙනවා රේඛා ජයතිලක මහත්මිය විසින්. ඒ කාරණාවත් මතක් කරමින් අපි අද දවසේ ඔබෙන් සමුගෙන යනවා. නැවතත් ලබන සඳුදා ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තු වෙන එතෙක් ඔබට ආයුබෝවන්. ඔබතුමියටත් ආයුබෝවන්. ආයුබෝවන්. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැතිනම් මේ දැන්මම subscribe කරලා ළඟම ඇති bell icon එකත් click කරන්න. ඒකම අපිට like එකක් දීලා යාළුවන්ටත් බලන්න share කරන්න.